දවසකට පැය භාගයක් පැත්තකට වෙලා තමුන්ගේ හිත නිශ්චල කරන්න ඉගෙන ගන්න. ගහක් යට වාඩි වෙන්න, කුරුල්ලෙක්ගේ ශබ්දයක් අහන්න, රසවින්දනය ජීවිතයට ඇතුල් කරගන්න, ළමයින්ට හරි සින්දු අහන්න පුරුදු කරන්න. ඒ ටික කරෝතින් අපිට විශිෂ්ට ගමනක් යන්න පුළුවන්. විශිෂ්ට ගමනක් යන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ගහනකොට ජොලියේ නටන જાතියක් අපි. අපිට ගහනවා. ගහන එක එක්ක නටනවා. පෘතුගීසි කාරයා රටවල් අල්ලන්න සූරයා. අතුරු රාජමාරයා මුළු ලෝකෙම වීරයා. නිකන් ඉතල බලන්න දැන් අපි නටන සිද්ධාක් මේ. අපි මොනවද මේ නටන්නේ? දැන් පෘතුගීසි කාරය ඇතුලේ කාමද? අපිව ඇල්ලේ අපේ රට. ඌ ගැහුවේ අපිට. එතන ඒකෙන් දුක් විඳින්නේ අපි. තේරෙනවද? විනාශ වුණේ අපි. දැන් අපි පෘතුගීසි කාරයා ආයි හරි ෂෝයි බබා වගේ කියන්නේ. මේ සින්දුව චිත්‍රපටියට ගැලපෙනවා. මේක චිත්‍රපටියට හැදු මේ චිත්‍රපටියට හදපු සින්දුවක්නේ. ඒ චිත්‍රපටිය පෘතුගීසි කාරයව නියෝජනය කරලායි මේ සින්දුව නිර්මාණය වුණේ. දැන් මේක මියුසිකල් ෂෝ එකකට ගැලපෙන්නේ නැහනේ. දැන් ඒකයි මං කියන්නේ අපි කොච්චර මොට්ටේ වෙලාද කියලා. ඒ චිත්‍රපටියේ පෘතුගීසි කාරයව ප්‍රතිනිර්මාණය කරන්නයි මේ සින්දුවත් එක්ක යවනිකාව ඉදිරිපත් කරේ. එතකොට ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේක මියුසිකල් ෂෝ එකකට ආවිල අපේ බෑන්ඩ් එක ගහනකොට අපේ උන් සෙට් එක නටන කොහොමද? පෘතුගීසි කාරයා රටවල් අල්ලන්න සූරයා. ඒක කප්පටි පොළ වගේ කියන්නේ. අරූට නේ වීරපුරන් අප්පු වගේ. අතුරු රාජමාරයා බලන්න කො ෆීලිංග්ස්. අතුරු රාජමාරයා මුළු ලෝල්ලන්න වීරයා. වැඩිදුර යන්න ඕනේ නැහැ අපේ රසවින්දනය ගැන මෙතනින් හොයාගන්න පුළුවන්. සින්දුවක් අහන්න දන්නේ නැති උන් ඉන්නේ නේ. ඒක උගන්වන්න තමයි යුද්ධ කරන්නේ. කාලෙතුවක් උයි බයි නැතුයි හරවන්නේ. අපි දන්නේ කාට හරවපු එකද? අපිට හරවපු එක අපි දන්නේ. ඒ වුණාට අපිට විනෝද මිහිරේ ලි ගලලා ගමතෙලිය වීලා අතමිට සරුවි කනසාරයි. ඉස්සර කියන්නේ අතමිට සරුසාරයි. අතමිට සරුයි. ඒ අවශ්‍යතාවය, ඒ අල්පේච්ඡතාවය තමයි අපේ ශිෂ්ටාචාරය ඇතුලේ තිබිච්ච විශේෂ ලක්ෂණය. අල්පේච්ඡතාවය, අවශ්‍යතාවයන්ගේ අල්ප බව, තණ්හාව නැසලා තිබුණේ. තණ්හාව නිසාද මේ ඔක්කොම ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ? මේ මිනිස්සු කොච්චර සන්තෝෂ වුණාද? මණිකට රහසක් කියන්න තියෙනවා. හනිකේ ඇවිදින් වාහම වෙනවාද? ඒක වෙන්නේ කියන්නේ ඇත්තටම රහසක් කියද වෙන මොනවටවත් නෙමෙයි. දැන් ඉන්නවන් එන්නේ කොහමද ෂුවර් නැහැ යනකම්. මම මොකටද එන්නේ කියන්නේ කියලා. උ කොල්ලා තමයි බඳින් දින්න එක තමයි උ ෂුවර් නැහැ නැත්ද හිතලා බලන්න. අද අපි කොච්චර පෙරහිලාද? බලන්න මේ ලස්සන සින්දුව මිල්ටන් පෙරේරා කියන. හරිම ලස්සනයි. දෙතුන් වතාවක් ඔබ ඇමතු වෙමි සැප දුක් සොයා බලන්න. මගේ දුරකතනේ අංකය මතකද මොහොතක් කතා කරන්න. මේ සින්දුව මම කියලා විස්තර කරපු දවසේ පළවෙනි දවසේ එතන හිටියා එක තරුණ ජෝඩුවක්. ගෙදර ගිහිල්ලා ඒ වයිෆ් මට හස්බන්ඩ් ළඟ තියාගෙනම කෝල් කරලා කියනවා අද මෙයා ගැන කිව්වේ. මෙයා ඉස්සරම ඔෆිස් එකට ගියාම හරියටම 8ට වාහනේ නැගගම කෝල් කරනවලු. කොයි සීට් එකේද වාඩිලා ඉන්නේ කියලා අහනවලු. ඊට පස්සේ බහල ඔෆිස් එකට ගියාම කොතනද වාඩිලා ඉන්නේ? එහා පැත්තේ කවුද ඉන්නේ කියලා අහනවලු. 12ට ලන්ච් ටයිම් එක දීපු ගමන් අහනවලු කෑවද? හරියටම මිනිත්තු 40න් කාලා ඇවිල්ලාද කියලා සීට් එකේ ආයි චෙක් කරනවලු. මෙයාව මට මල ඇණයක් වෙලා තිබුණේ කියලා කිව්වා. එයා ගැනමුණ මේ සින්දුවේ කිව්වේ. ඉස්සර එහෙම එකක් තිබුණේ නැහැ. දැන් එහෙම නැද්ද කොල්ලෝ? දැන් ලව් කරනවා නෙමෙයි මුං ආමියකට ගිහිල්ලා වගේ. කෙලින්ම කොහෙද ඉන්නේ? තමසේ කොහෙද ඉන්නේ? ඇයි තමසේ ආන්සර් කරන්න බැරි? ඇයි තොර වෙ මගේ කොල්ලා ආන්සර් කරන්න බැයිද? මේ කිලි පටන් ගන්න එහෙම. දැන් එහෙම නෙමෙයි කෙලින්ම අහලා හිටා කොල්ලා බෑ කිව්වම කෙල්ලට වෙඩි තියෙනවා. මේ බඳින් දහලා කැමතිද කියලා ඒකේ අකමැති නම් ඒකට වෙඩි තියෙනවා. නැත්තම් පිහියෙන් ආයිනවා. මේක මහර කෙලියක් නෙවෙයි. එතෙන්ට ගිහිල්ලා තියෙන්නේ රට. දැන් සින්දුවක් කියනවා channel එකේ 104ක් ගෙවනවා visual එකක් හදලා ඒක hit කරනවා. එන්සම් උගේ හැකියාව වැඩක් නැහැ.
ඉස්තර ගුවන් විදුලියට ගියාම කටහඬ පරීක්ෂණේ තියලා එයා ගොඩාක් දක්ෂතාවයේ මතින් ගමනක් යන්න ඕනේ. දැන් එහෙම නැහැ. දැන් හැමෝම රෙකෝඩ් කරනවා සින්දු කියන්න බැරි උගේ පිච් එක හදන්න පුළුවන් කම්පියුටරෙන්. මේ අපි මේ කිසිම මියුසික් එකක් කම්පියුටර් අපි ප්‍රෝග්‍රෑම්ස් කරන්න ගියාම උගක් අය අහනවා මන් දන්නේ මෙහෙ ඇත් ඇහුවද කියලා එච්චර මොකටද බෑන්ඩ් එක කියලා. එහෙම දාන්න මොනද ඔක්කොම කියලා අහනවා. දාන්න මොනේ? ඒ කියන්නේ අපි ඒක කරන්නේ හේතුවක් ඇතුව. අද ළමයි බටනාව හඳුරන්නේ නැහැ. තබ්ලා එක හඳුරන්නේ නැහැ. ඔක්කොම කම්පියුටරෙන් ගහන්න පුළුවන්නේ. ඔක්කොම ඕගන් එකෙන් ගහන්න පුළුවන් ප්‍රෝග්‍රෑම් කරලා. තනි කර මොට්ට වේගන යන්නේ. කැල්කියුලේටරේ මේ ඔක්කොම අපි මොට්ට කරලා නැද්ද? සම්පූර්ණ මොට්ට කරලා තියෙන්නේ. චිත්ත රූප වාගෙන මේ ශක්තිය මුවන් පැලස්ස බලනකොට එදා මතකද? රෑ ගෙදරකට එක්කහුවෙලා කට්ටිය කෑම කන ගමන් මුවන් පැලස්ස අහනවා. මොන සතුටක් තිබුණද? ඒ කැලි ඒ මොනරු හිතෙන් මවාගත්තේ. හිතෙන් මවාගත්තේ. ගෙදර ඔකම එක්කහුවෙලා කෑම කන එකට ඒක බාධාවක් වුණේ නැහැ. වයිෆ්ව පේන්නේ, හස්බන්ඩ්ව පේන්නේ, ළමයින්ව පේන්නේ කෑම මේසේ. දැන් එහෙම නෙමෙයි බත් එක බෙදාගෙන ටීවී එක දිහාගෙන බුන් කන්නේ. එක දිගට රැයට මිනිහා ගෙදර යන වෙලාවට අම්මා පැය දෙකක් රූපවාහිනියක වාඩිලා ඉන්න මොකද ගෙදෙට්ට වෙන්නේ? මේ රටට සිද්ධ වෙගෙන යන විනාශය අපිට තේරෙන්නේ නැහැ. මම ඒ කියන්නේ රූපවාහිනිය කිසිම විදිහකින් බලන්නේ නැහැ. මම බලන්නේ නැහැ. මම ප්‍රතිපත්තිමය තීරණයක් අරගෙන ඉතන ටීවී එක බලන්නේ නැහැ කියලා. මට අවශ්‍ය දේ හොයලා අරගෙන අවශ්‍ය දේ බලනවා මිසක් ඒක ඉන්ටර්නෙට් එකෙන් රට පිළිබඳව හෝ මට අවශ්‍ය කරන කරුණු දැනගන්න මම ටීවී බලන්නේ නැහැ. ඒ තරම් මේ රට විනාශ කරලා තියෙන ටීවී එක. ඒකට කවුරු විරුද්ධ වුණත් බිස්නස් කරන අය ටීවී ගේන අය චැනල් කරන අය අමනාප වෙන්න පුළුවන්. නමුත් රටට එහෙම ගහලා ඔය මොනවත් තිබිලා වැඩක් නැහැ. සම්පූර්ණ ගෙදර ඉන්න ගෑණි මිනිහට බලන්නෙත් නැතුව ළමයින් ගැන බලන්නෙත් නැතුව පෑය දෙක කරක තියා බලගෙන ගියාම ඔස්සලා ටීවී එකෙන් ගහන්න දෙන්නේ නැද්ද? එතන ඉඳලාම රටවුල් කෙලින්ම. ඒ කියන්නේ කිසි ඒ කියන්නේ පරිපාලනයක් නැහැ, කළමනාකාරීත්වයක් නැහැ. ඉස්සර එදා අපිව පුරුදු කරලා තිබුණේ රේඩියෝ එකත් එක්ක එහෙම තැනකට නෙමෙයි. රේඩියෝ එක අහනකොට මනස දියුණු වුණේ. හිතෙන් මවාගත්තේ. බලන්නකො ඒක මේ මෙතන කියනවනේ. දැන් එහෙම නෙමෙයි. දැන් ෆෝන් එකෙන් පෙන්වන්න ඕනේ. දැන් පුළුවන් නේ දාන්න. පෙන්නපන් ඔය ඉන්න තැන ෆොටෝ එකක් ගහලා එපන්. ඔක්කොම ඉතින් හරි කියවන්න ඕනේ. දැන් කියන එක ඇත්තද කියලා බලන්න මේකේ ෆොටෝ එකක් ගහලා අරින්න ඕනේ. එතන මේකෙන් අපිට හෙන ගහලා නැද්ද? සම්පූර්ණ විනාශ කරලා තියෙන්නේ. කො වටිනාකම්. දැන් පුදුම බයකින් ඉන්නේ. අර කොයි වෙලේ කතා කරයිද දන්නේ නැහැ. කෝල් එක මිස් වුණත් කුණුවර පහ ගන්න වෙයිද දන්නේ නැහැ. මෙතන එහෙම එකක් නැහැ. දෙතුන් වතාවක් ඔබ ඇමතු වෙමි සැප දුක් හොයා බලන්. දැන් එදා ඌ කතා කරන්නේ සැප දුක් හොයලා බලන්න. මූ කතා කරන්නේ කායකද ඉන්නේ කියලා ඔයලා බලන්න. අර තියෙන ලස්සන කතාවක් එන කොට්ලා පෙන්නපන්. ගෙදර නැගිනේ වංගිඩියෙන් කොට්ලා පෙන්නපන් කිව්වා. එනේ ඔව්. දැන් ගෙදරද ඉන්නේ කියලා බලා ගන්න. ඉතින් වංගිඩියේ කොට්ලා පෙන්නනවා සද්ද ඇහෙන්න. වයිෆ්. දවසක් කෝල් එක එනකොට වයිෆ් නැහැලු ගෙදර ළමයා විතරලු ඉන්නේ. කො අම්මා වංගිඩියේ මොල් ගහේ ත්‍රිවිල් එක දාගෙන කොහෙද ගියා කිව්වලු. ඔව්. හරි. ඔව්. ඒක තමයි අද සිද්ධ වෙලා තියෙන්නේ. ඔව්. එදා මිනිස්සු කතා කරේ තමුන්ගේ හැඟීම්. දැන් තමුගේ හැඟීම් කතා කරන්න දන්නේ නැහැ. පරක් වෙලා එනකොට මිනිහා අහන්නේ තව කොයි මගුල ගියාද කියලා අහනවා. දැන් එතන මිනිහාට ඔක තේරෙනවද? ඌට තේරෙන්නේ නැහැ. ඌ එහෙනම් අප්සෙට් ඌ හෙට 12ට එනවා. හෙට තව පරක් වෙලා එනවා. දැන් ඇත්තටම හැඟීම කිව්වොත් මොකද වෙන්නේ? සුදෝ හරි මොනවා හරි ඔය කියන එකක් ඇතිනේ ඒක කියලා. හරි ඒක කියලා. ඔයා පහට ගෙදර එන්නේ. ඔයා නැත්තම් ගෙදර පාළුයි. හරි ඔයා ආවම තමයි ගෙදර පිරෙන්නේ. මං තේකක් හැදුවත් මට ඒකේ සතුට තියෙන්නේ ඔයාට තේකක් හැදලා දුන්නම. අර උහෙට 3ට එනවා ෂුවර් එකට. ඔව්. හැබැයි එතකොට මේ ඔෆිස් එකේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි වැරදි සංනිවේදනයක ඉන්නේ සම්පූර්ණයම. වැරදි සංනිවේදනයක ඉන්නේ. මිනිහා දිහා බලන්නෙම වෙන විදිහකට. මං දන්නේ නැද්ද තමුසේ? අනේ ඌ ඒ වැලුවේ හෙත් නෙමෙයි. ඒ කියන්නේ සම්පූර්ණ අපි තමයි ඔක්කොම කියන්නේ. ඉතින් අන්තිමට එහෙම ජීවත් වෙනකොට ඕනම කෙනෙකුට දිගටම තමුගේ වැරදිම ඇහෙනකොට ජීවිතේ එපා වෙනෝනේ. අප්‍රියම වෙනවනේ.
අප්‍රසන්නම වෙනවා. හරිද? අද වෙලා තියෙන එකයි. මේක තමයි ධර්මය තුල අපි ඉගෙන ගත යුතු විශිෂ්ටම සත්‍යතාවය. ඔබ අනිත් කෙනාගේ යහපත දකින කෙනෙක් බවට පත් වෙන්න. ඔබට හෙට ඉඳලා ඔබේ මහාමැතිතුමාගේ, ඔබේ නිලධාරීන්ගේ, ඔබත් එක්ක වැඩ කරන අනිත් කෙනාගේ යහපත දකින්න පුළුවන් නම්, යහපත ඔබේ බිරිඳගේ, ඔබේ ස්වාමි පුරුෂයාගේ, ඔබේ දරුවාගේ, අම්මගේ තාත්තගේ යහපත දකින්න පුළුවන් නම් ඔබට ජීවිතේ මොන තැනකට යන්න පුළුවන් වෙයිද? මොන තැනකට යන්න පුළුවන් වෙයිද? හොඳින් මතක තියාගන්න, කවමදාවත් අනිත් කෙනා දිහා අන්ධකාරයෙන් බලලා ඔබට කිසි යහපතක් සිද්ධ වෙන්නේ නැහැ. කිසි යහපතක් සිද්ධ වෙන්නේ නැහැ. අනිත් කෙනාගේ වැරදි හොයාගත්තා කියලා ඔබට කිසිම යහපතක් සිද්ධ වෙන්නේ නැහැ. කිසිම යහපතක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මේ රටේ දැනට පවතින ක්‍රමය ගැන, මේ රටේ තියෙන ප්‍රශ්න ගැන, මේ රටට අධ්‍යාත්මික පිළිතුරක් විතරයි අවශ්‍ය. මේ රටට අධ්‍යාත්මික පිළිතුරක් ඕනේ. අපේ රටේ ඉතිහාසෙ අපිට ගොඩක් වැරදිලා තියෙනවා. අපිට දැන් ඉන්න නායකයෝ වෙන්න පුළුවන්, නිලධාරීන් වෙන්න පුළුවන්, ඒ අය අතරින් ගොඩක් වැරදි සිද්ධ වෙලා තියෙන්න පුළුවන්. අපි රටක් හැටියට බොහොම අර්බුදයක ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි මේක විසඳ ගන්න නම් අපි පසුගිය අමිහිරි මතකයන් සහ සිද්ධීන් එක්ක කේන්ද්‍ර වෙලා වෛරයෙන් පලිගැනීමෙන් ඉන්නේ නැතුව අපිට සිද්ධ වෙනවා හෙට මේ රට යහපත් තැනට ගෙනියන්න නම් බුදුන් වහන්සේ අපිට හෙළිදරව් කරපු ඒ විශිෂ්ට දර්ශනය ධර්මය තුල තිබෙන ඒ පණිවිඩයට යොමු වෙන්නට. අන්ධකාරේ නැසූ මිහිරි සදහම් දෙසූ ලෝපියානන් වඳින් සෑමදා. අද අපි කරන්නේ වලින් අන්ධකාරේ නැසෙන්නේ නැහැ. දැන් අඟුලිමාල රහත් වුණානේ. මම එකයි කියන්නේ ඔබට, අඟුලිමාල රහත් ඵලය ලැබුවානේ. මම සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණේ අපි 5000ක් එකතු වුණා. ඔක්කොම පොලිසිය, හමුදාවේ, රාජ්‍ය නිලධාරීන්, පෞද්ගලික අංශ, මේවාගේ ඔක්කොම. මට ඒකට යම්කිසි කෙනෙක්ව ආරාධනා කරන්න මට අවශ්‍ය වුණා. ඔහු රටේ ලොකු කතාබහට ලක් වෙච්ච චරිතයක්, බරපතල ප්‍රශ්න ඇති වෙච්ච චරිතයක්. මම මේකට ඔහු ආරාධනා කරා කියලා දැනගත්තම මේ රටේ වග කිව යුතු ඉහළම කෙනෙක් මාව හමු වෙලා මගෙන් ඇහුවා, ඇයි මේ මිනිහට එන්න කිව්වේ? එතන මම හොඳටම දන්නවා, මං ඒ පුද්ගලයාව උදේ පාන්දර 4ටත් හම්බෙනවා. ඒ කියන්නේ හැම වෙලෙම පිරිත් දාලා තියෙන්නේ, බණ අහගෙන ඉන්නේ. මම කිව්වා, ඉතින් ඔබතුමා රෑ එළි වෙනකම් පෑ 24ෙම බණ අහන කෙනෙක්, පිරිත් අහන කෙනෙක්, අඟුලිමාල රහත් ඵලය ලැබුණා, මේ මිනිහට මෙතෙන්ට එන්න ආරාධනා කරන මොකක්ද තියෙන වැරද්ද? හරි, නීතියත් එක්ක යාගේ තියෙන ප්‍රශ්න විසඳගෙන යනවා, උසාවියත් එක්ක ඒ තියෙන වැඩ කටයුතු කරගෙන යනවා, මේ ඔක්කොම සිද්ධ වෙනවා. නමුත් මගේ කාර්ය මේ රටේ හිරගෙදර ඉඳලා ඉන්න හැම තැනට ඉන්න කෙනාට මේ ධර්මය ඇහෙන්න සලස්සන එක, වෙන මොකුත් නෙමෙයි. ඒක වරදි කියලා මම පිළිගන්නේ නැහැ. ඒක කරන්න කියලා මාව හිරේ දැම්මත් කමක් නැහැ. මම වරදක් කරන්නේ නැහැ මේ රටට. මේ රටට මම වරද්දක් කරන්නේ නැහැ සිතුවිල්ලකින්වත්. මම මේ රටට ආදරෙයි. මේ රටේ මිනී මරපු මිනිස්සු ඉන්නවා, මේ රටේ හොරකම් කරපු මිනිස්සු ඉන්නවා, අපරාධ කරපු අය ඉන්නවා. ඒ කිසිම කෙනෙකුට මේ රටේ කිසිම කෙනෙක් අද වෙනතුරු කිසිම උත්තරයක් දීලා නැහැ. කිසිම උත්තරයක් දීලා නැහැ. ඒ නිසා මේ රටට නිවැරදි අධ්‍යාත්මික නායකත්වයක් අවශ්‍යයි. අද මුළු ලෝකෙම ඒක හොයනවා.